Hi, Bonkila, Wizard YouTube channel. Like a healing video, get over the Siludanam Sather in Piligana. Ada Pikatakaran, Venasma Matruka again. May video a good akma focus cane, ALL, URH, Eva game, a campus and a balagrina, Nangila Malilat. May video get my may video series take a Palavin video, up it a good ak deal, Katakaranatina. Wala good at Ekawasan in the Lekalawasaranga is called Gihilla, Ole Liela, Edipase, Maths, Art, Bio, Techwage, Stream Hacking, A level Liela, Sahan Namans, you know, on the again again, on the job back current. A Samharala doya, A level failed in Pula. Natha, A level Karaganako, Magadi, A level Epavella, Ona depota, A level Karavin Pula. Natha, A level Hondarakala, on the result Akanaka, Balaganino in Pula. Make Homunat, A level canne, Ogalanta GVT Israad and Pula, Ekaparak Vitrai. මතක තියාගන්න ඔයාලගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් තව පාරවල් ගොඩක් තියෙනවා විශේෂය තියෙන්නේ මේ පාර ගොඩක් අය යන ගොඩක් හොඳට දන්න පාරක් වෙන එක ඒත් ඒ පාර හැමෝටම හරියන්නේ නැහැ අන්න එතනදී ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ පොඩි වැරද්දක් තියෙනවා උදාහරණයක් විදියට ඔයා මාළුවෙකුයි වඳුරෙකුයි අශ්වයෙකුයි කුරුල්ලෙකුයි එකට තියලා කියනවා පියාඹන්න කියලා එතකොට කුරුල්ලට විතරයි පියාඹන්න පුළුවන් අනිත් කට්ටියට පියාඹන්න බෑ ඒගොල්ලන්ට විශේෂ වෙච්ච ඒගොල්ලන්ගෙම හැකියාවල් තියෙනවා. ඒ වගේම එක එක පුද්ගලයන්ට තියෙන්නේ එක එක හැකියාවන්. ඒත් Taman දක්ෂ Tamanට පුළුවන් දේ එලියට ගන්නව වෙනුවට Tamanට එච්චරම බැරි වෙන දෙයක් එලියට ගන්න මහන්සි වෙනකොට ඒකට යන ටයිම් එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට යන්න පුළුවන් දුර සීමා වෙන්න පුළුවන්. ඒක නිසා ඔගොල්ලෝ තීරණයක් ගන්නකොට ওই දේවල් ගැන හොඳට හිතලා තීරණයක් ගන්න ඕන. එහෙනම් අද මම ඔයගලන්ට අරගෙන ඉන්නේ පොඩි ටිප්ස් ටිකක් ඕගොල්ලෝ ALL ඉවරලා මොකද්ද කරන්න කියලා බලාගෙන ඉන්නවා නම් ඒ වගේම ජීවිත ඉස්සරහට plan කරන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නවා නම් ඕගලන්ට පොඩි support එකක් වෙන්න. ඒ වගේම කියන්න ඕන ඔයගොල්ලෝ Wizard ALL ගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම කියලා subscribe කරන්න. මොකද අපි educational videos ගොඩක් අපේ channel එකේ දානවා. ඒ වගේම ඔයගලන්ගේ ජීවිතේ ඉස්සරහට සාර්ථක කරගන්න ඕන tips අපි මේ විදිහට ඉස්සරහට අරගෙන යනවා. ඒ නිසා Wizard ALL ගේ channel එක දැම්ම කියලා subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයගොල්ලෝ මෙතන තියෙන bell icon එකේ බෝතින් අපි video එකක් දාපු ගමන් ඔයගලන්ට notification එකක් එනවා. Tip number 1. අපි මුලින්ම අපිට පුළුවන් මොනවද කියලා අවබෝධ කරගන්න ඕන. ගොඩක් අයට වරදින්නේ අන්න එතන. ඒත් එක්ක මතක තියාගන්න ඕන අපි ආස දේ අපිට හොඳටම පුළුවන් දේ වෙන්නේ නැහැ. මොකද ආසාව කියන එක කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒකත් හිතලා අපි කරන්නේ මොකද්ද කියලා තීරණය කරන්න ඕන. ගොඩක් අය තමන්ට බැරි දෙයකට ඒගොල්ලන්ගේ දෙමව්පියෝ, යාළුවෝ, සමාජය කියන හින්දා මහන්සි වෙනවා. පස්සේ තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ මම මොකද්ද කරේ කියලා. ඒත් එතකොට ඒගොල්ලෝ පරක්කු වැඩි. Tip number 2. ඊළඟ වැදගත් කරුණ තමයි ඔයගොල්ලෝ A level ඉවරනාට පස්සේ මොන දේ කරත් ඔගලන්ගේ ඉංග්‍රීසි නොලෙජ් එක සහ IT නොලෙජ් එක පොලිෂ් කරගන්න ඕන. මොකද අන්තර්ජාලය නිසා ඕගලන්ගේ ගෙදරටම විශ්වවිද්‍යාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් හරි ප්‍රයෝජන ගන්න ඕගලන්ට ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. ඒක නිසා අදම ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න. ඒකට මොටිවේෂන් එකක් ගන්න ඕගලන්ට මුලින්ම ඉංග්‍රීසි ෆිල්ම් බලන්න පුළුවන්. ෆිල්ම් බලනකොට මතක තියාගන්න සිංහල සබ්ටයිටල්ස් දාලා බලන්න එපා. මුලින්ම ඉංග්‍රීසි සබ්ටයිටල්ස් දාලා බලන්න. ඊට පස්සේ සබ්ටයිටල්ස් නැතුව බලන්න try කරන්න. IT ගැන කතා කරනවා නම් අද සමාජයේ සියලු දෙනාම වගේ IT පාවිච්චි කරනවා. අද වෙනකොට government සහ private යන sectors දෙකේම IT කියන එක ගොඩක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒක නිසා සාමාන්‍ය IT knowledge එක, ඒ කියන්නේ general IT knowledge එක ඕගොල්ලෝ මොන දේ කරත් අනිවාර්යයෙන්ම ඕන. ඕගොල්ලෝ ඕගලංගේ business එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් ඒකටත් IT කියන එක අනිවාර්යයෙන්ම ඕන. එහෙම නැතු වුණොත් ඕගලන්ට ඕගලංගේ business එක යන්න පුළුවන් දුර ගොඩක් සීමිත වෙනවා. එතකොට general IT knowledge එක කියලා මම අදහස් කරේ ඕගලන්ට සාමාන්‍යයෙන් email එකක් යන්න පුළුවන් ඉන්නවනම්. ඒ වගේම Microsoft Word, PowerPoint, Excel ඔය වගේ දේවල් වලින් සාමාන්‍යයෙන් වැඩ ටිකක් කරගන්න පුළුවන් ඉන්නවනම්. ඒක නිසා ඕගොල්ලෝ අද ඉඳලම මේ general IT knowledge එක develop කරගන්න try කරන්න. මොකද ඒක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. ඕගලන්ට internet එක use කරලා තනියම try කරලා බලන්න පුළුවන්. Tip number 3. ඕගොල්ලෝ හරියට Google search කරන්න ඉගෙන ගන්න ඕන. Google කියන්නේ අපිට knowledge එක ලේසියෙන් හොයාගන්න use කරන්න පුළුවන් tool එකක්. ඒත් ඒක හරියට use කරොත් තමයි ඕගලන්ට අවශ්‍ය දේ ඉතා ඉක්මනට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒත් ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔයාම try කරලා බලන්න ඔයාටම ඉතාම ලේසියෙන් ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒත් එක්ක මතක් ගන්න ඕන ඔයා මොකක් හරි දන්නේ නැති දෙයක් කායින් හරි අහන්න කලින් ඔයා මුලින්ම ගිහිල්ලා Google search කරලා ඔයා දන්නේ නැත්නම් විතරක් වෙන කෙනෙක්ගෙන් අහන්න පුරුදු වෙන්න. මොකද එතකොට ඔයා මේ Google එක හරියට use කරන්න ඉගෙන ගන්නවා.
ඒත් එක්කම කවුරුවත් දන්නේ නැති දෙයක් වුණත් ඔයාලට Google use කරලා ඉක්මනටම හොයාගන්න පුළුවන් වෙනවා. Tip number 4. ඔයාලට ඉගෙන ගන්න තියෙන හොඳම platform එකක් තමයි YouTube කියන්නේ. YouTube සහ online resources ඔයගලන්ට පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ආස දේ කැමති දේ ඉතාම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම Udemy, Udacity, Coursera වගේ platforms තියෙනවා. ඔයගලන්ට පොඩි ගාණක් දීලා ඔයගලන්ට කැමති දේක් ඉගෙන ගන්න පුළුවන්. මතක තියාගන්න ඕගොල්ලෝ කෝස් එකක් සල්ලි දීලා ගන්න යනකොට එකපාරටම සල්ලි දීලා ගන්න යන්න එපා පොඩ්ඩක් හොයලා බලලා සල්ලි දීලා ගන්න මොකද ගොඩක් රිසෝසස් ඕගලන්ට ඉන්ටර්නෙට් එකේ ෆ්‍රී හොයාගන්න පුළුවන් ඒත් එක්කම ඕගොල්ලෝ වීඩියෝ ටියුටෝරියල්ස් බලනකොට පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරලා බලන්න try කරන්න එතකොට ඕගලන්ට ඉක්මනින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා මුලින්ම වැඩේ ටිකක් අමාරුයි ඒත් ඕගොල්ලෝ try කරන්න මම මේකට පාවිච්චි කරන්නේ ස්පීඩ් කන්ට්‍රෝලර් කියලා Chrome plugin එක මම පහල description එකේ ඒකේ link එක දාන්නම්. මම සාමාන්‍යයෙන් video එකක් බලන්නේ speed එක දෙගුණයක් කරලා. Tip number 5. ගොඩක් social media platforms වල තියෙනවා education වලට වෙන් වෙච්ච groups නැත්නම් communities. ඕගලන්ට පුළුවන් ඒ communities වල join වෙන්න. ඒ communities වල join වුණාට පස්සේ ඕගලන්ට එතනින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගලන්ගේ තියෙන ප්‍රශ්න ඒ community වලින් අහලා ඔයගලන්ට විසඳ ගන්න පුළුවන්. Wizard LK Facebook community එක කියන්නේ අන්න ඒ වගේ එක educational community එකක්. එතනත් ඉන්නවා education ඒ වගේම technology වලට කැමති ගොඩක් කට්ටිය. ඕගොල්ලෝ join වුනේ නැත්නම් අදම ගිහිලා Wizard LK Facebook community එකට join වෙන්න. Tip number 6. ඕගොල්ලෝ කොහරි travel කරනකොට නැත්නම් ගෙදර වැඩක් කරනකොට podcast එකක් අහන්න හුරු වෙන්න. Podcast.lk කියලා ලංකා වෙබ්සයිට් එකකුත් තියෙනවා. එතන තියෙනවා ලංකාවේ කට්ටිය කරන ගොඩක් හොඳ podcast collection එකක්. ඒ වගේම ඕගොල්ලෝ Google Podcast වගේ app එකක් ඕගොල්ලන්ගේ phone එකට දාගත්තොත් ඕගලන්ට international podcast ගොඩක් අහන්න පුළුවන් ලේසියෙන්ම. මේ podcast වලින් ඕගොල්ලන්ට ලෝකේ තියෙන අලුත් දැනුම ගොඩක් මහන්සියෙන් නැතුව ලේසියෙන්ම ඕගොල්ලන්ට ළඟා කරගන්න පුළුවන්. එහෙනම් අද මම අරගෙන ආවේ ඕගොල්ලන්ට ජීවිත ඉස්සරහා plan කරනකොට හිතන්න ඕන පොඩි tips කිහිපයක්. අපි මේ වගේ ටිප්ස් ඉස්සරහටත් අරගෙන යනවා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, යාළුවන්ටත් කියන්න, දන්න දෙ කට්ටියට දැනගන්න share කරන්න. අපි ඊළඟ video එකේදී කතා කරමු art කරපු කෙනෙක්ට software engineer කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. එහෙනම් අදට මං ගිහින් එන්න wizard වලින් මම තාරුක.